ක්‍රිස්තියානි වුණත් මේක ඉගෙන ගන්න පුළුවන් ලේසි. දිව්‍ය ලෝක අතරේ දුරපවා බුදුන් වහන්සේ දක්වලා තියෙනවා. සමහර ප්‍රේතයෝ පොළව ආශ්‍රයෙන් ඉන්න. සමහරු මේ ගහකොළ පරණ ගෙවල් වල තින්න. දැන් අන්වීක්ෂය හොයාගන්නකම් විස බීජ කියලා જાතියක් තියෙ කියලා පිළිගත්තේ නැහෙනේ. දැන් සමහර බ්‍රහ්මවරු ගැන කියනවා බරණැස් දුවර තරම් එයා ලොකුයි. ඒ වගේම සාගර ගැන කියන තැන් වල කියනවා සාගරයේ ඉන්න සත්වයෝ සමහරු යොදුන් අනන්දිගයි. හැබැයි සමහර දෙවිවරු වාහන පාවිච්චි කරනවා පේනවා. මේ වගේ ශක්තියින් හුඟක් තිබුණු බව වළංගුල ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හුඟක් විස්තර කළා. සාමාන්‍ය සිම් මේ පරලොව ඉන්න කාණ්ඩ එක්ක සාකච්ඡා කළා මෙහි ඉන්න ඥාතීන්ට පණිවිඩ දෙනවා එයා. හොඳ සම්බන්ධක හැටි එහෙම තමයි. මලක් ජීවත් වෙලා ඉන්නේ කෙනාගෙන බලන භූතයෙකුට බර කියලා කතාවක් නැහැ. අලියෙක් වුණත් උස්සර විසි කර හැකියි. අපිට වෙච්චේවයි හැටියට මේ යුගය ටිකක් සරල එකක්. අපේ ජනතාව පිරිහිලා තියෙනවා වංචාවෙන් හොරකමෙන්. ඉතින් මේ අවුරුදු 90 නම් 90ට කලින් මිනිහා මැරෙන්නේ නැහැ. අපගේ YouTube නාලිකාවේ සුවිශේෂී වැඩසටහන් පෙළක් වෙන නොපෙනෙන ලෝකය අධිමනෝවිද්‍යා ඇසින් යන වැඩසටහන් පෙළේ අපි පළවෙනි වැඩසටහන මගේ සතියේ අපි සමාප්ත කළා. අද අපේ ඊළඟ පියවරට පැමිණ සිටිනවා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය DS රණවක මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. යම් කෙනෙක්ට අධිමනෝවිද්‍යාව ඉගෙන ගන්න නැත්නම් දැනු තීරුම් ගන්න ෆවුන්ඩේෂන් නොලෙජ් එකක් නැත්නම් පදනමක් දැනුම් පදනමක් තියෙනවා නම් හොඳයි කියලා. තිබ්බොත් හොඳයි කියලා. ඒක සාමාන්‍යයෙන් ආගමත් ඒ ආගම කියන්නේ ඒකට ආගමත් අදාළ වෙනවද? ඒ පුද්ගලයාගේ ඒ පුද්ගලයා බෞද්ධයෙක්ද කතෝලිකයෙක්ද ඉස්ලාම් භක්තිකයෙක්ද කොහොමද ඒක අපිට එක්තරා විදිහකට කියන්න පුළුවන් අදාළ වෙනවා කියලා. ආයෙ කියන්න පුළුවන් අදාළ වෙන්නේ නැහැ කියලා. අදාළ වෙන්නේ ඔය ආගම් ගැඹුරෙන් ඉගෙන ගත්ත එක්කෙනාටත් යම් අවබෝධයක් ගත හැකි. දැන් බෞද්ධයා අපි සාමාන්‍ය නිකම් බෞද්ධයාගෙන ඉන්න බොහෝ අයගෙන් ඔය ඇහුවත් සමහරට දන්නේ නැහැ. මොකද එයා ඔය පන්සලට ගිහිල්ලා බුදුන් ඇඳලා ඇවිල්ලා ඉන්නවා මිසක් කොහොම ගැඹුරට දහම් පොත් ධර්ම දේශනා අහලා නැහැ. එතකොට එයාටත් මේක නොතේරෙන්න පුළුවන්. හැබැයි අර්ථවත් බුදුදහම කරන එක්කෙනා ඉබඳු පොත්පත් කියෙව්වනම් ධර්ම දේශනා ඇහුවනම් ත්‍රිපිටක ධර්මය ගැන ඉගෙන ගත්තා එයාත් දන්නවා. සව දෙකම කියන්න පුළුවන්. ක්‍රිස්තියානි අයත් එහෙමයි මට අපමණ ඉගෙන අහුව හම්බ වෙලා තියෙනවා. ක්‍රිස්තියානි ගෝලියෝ අපෙන් ඉගෙන ගන්න. එයා ක්‍රිස්තියානිය උදව් කරන් මේක තේරුම් ගන්න. මොකද ක්‍රිස්තියානියෙත් ගැඹුරේ යේසුතුමා විසින් මෙයා විස්තර කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒවා පස්සේ හොයාගෙන ගිහිල්ලා මේක දියුණු කරන් දෙන්නේ. එනිසා කියන්න පුළුවන් ක්‍රිස්තියානි වුණත් මේක ඉගෙන ගන්න පුළුවන් ලේසි. එනිසා ආගමේ උදව්වක් තියෙනවා. හැබැයි උදව්ව નિરાයාසයෙන් මම බෞද්ධ කිව්වටවත් මම ක්‍රිස්තියානි කිව්වටවත් හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් එයා ඒ තමන්ගේ දහම ගැඹුරෙන් ඉගෙන ගත්තොත් තමයි මේ වාසිය ලැබෙන්නේ. එතකොට ලේසි. එතකොට කෙනෙක්ගේ විශ්වාස පද්ධතිය නැත්නම් එයාගේ විශ්වාස පද්ධතියත් එක්ක එයාගේ ආගම සම්බන්ධලා තියෙන පුළුවන් නැත්නම් එයාගේ අධ්‍යක්ීම සම්බන්ධලා තියෙන පුළුවන් පරාභෞතික විද්‍යාව සම්බන්ධයෙන් පරමනෝවිද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයනය කටයුතු කරගෙන යන්න උදව්වක් වෙනවද? ඔව් විශාල උදව්වක් වෙනවා. මොකද මේ පරාභෞතික කියන එක අද පාවිච්චි කරන වචනේ අධිමනෝවිද්‍යාත්මක වෘත්තියින් ඒවා. පරණ වචනයක් පරා කියන එක. පරා කියන එක න්‍යාරි. ඔව්. අද පරා සයිකොලොජි කියන්නේ අධිමනෝවිද්‍යාව. එතකොට අධිමනෝවිද්‍යා දන්නවනම් මේ විශ්ව ප්‍රාණී ආයතනයේ අරමුණුවක් යන ලේසි. ඒ කියනවා තේරෙනවා හොඳට. එහෙනම් උදව්වක් ලැබෙනවා. අධිමනෝවිද්‍යාවේ වපසරේ කුමක්ද කියලා? ඔව් බොහොම හොඳයි. අධිමනෝවිද්‍යාව යටතේ තියෙන භූමි භාගය. භූමි භාගය. බොහොම හොඳයි. මොකද ඕන විෂයක් වැතිරිලා තියෙන්නේ කෙසේද කියලා තේරුම් ගැනීම ප්‍රයෝජනවත්. අධිමනෝවිද්‍යාව නැත්තම් මේ නොපෙනෙන ලෝකේ වපසරිය නැත්නම් භූමි භාගය දෙවන් දෙකක්. මොකද නොපෙනෙන ලෝකයට අයිති බෞද්ධයෙකුට නම් ලේසියෙන් තේරුම් ගත හැකි අපාය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කියලා බෞද්ධයෝ අහලා තියෙනවා. මේ ඇත්තටම මේවා වෙනත් මේ විශ්වයේම තියෙන තවත් ලෝක තමයි.
Dan ini tuh nak kasih enggak hujat, dibiarlah ke atasnya dura bawa, budu nanti dapkala diinu. Dan apa ya pola bahasa, langgamati ya na dibiarlah ke atasnya dura, ada bahasa yang kibuat, kilometer, dan gawak ya na kilometer dahasa. Eh meva hatalis dekat durai. Me apa ya pola bahasa. Langgam ini nanti yang ke lewo kekena katakolo, gau, hatalit dekat durai, netang, me dahasewa hatalit dekat durai. Itu kote, eka bilam talaya, netang lokya. Dem prasne di ini, dem mihme simbala hitiata, woi langgam itu ini dibiologi kewat pinne. Muka tapi esah di lati ini, me langkapata bau suik ke lokya dakin. Mereka tahu tiket kaya terbalan nanan dure eksyak di nasa tiada ta, oleh dura balan akan nadi. Dan kamu dah memang ayat tiga nanti ab balan nih ketiga nih, satu raya ini mandi, ini wahana mau nawadi. Ini tesa mata mai, produk loko kerja teh. Abah ini dure eksyem bah, langgam tiga nanti bilo kebat balan. Mau dura hari ecer pun ini. Ini menang, ini langgam tiga bilo kita, oleh samaan mau dura aktif ini. Langgam tiga nanti bilo kini dalam ini langgam tiga bilo kita. Tawa gau atlet dekat dura. Hemran tartu loko tiin. Hem katot tetakota kilometer laksa kuoti kanana kaitan vihidunu loko ya kapiyo katangan. Ewa game api katot mevidiyata preta loko. Preta an polavat asren kituin thamai. Wa samahara preteo polavat asren minno. Sama haru me gaha kola parana gewal lola tinno. Habai apra pinne. Habai adami vishwa prani yaitre wage ekakatiyana vishesha kemaravakin baluwot. Hada ewa peedo. Mokada egollange sharire ushnatwaya tinno. Kemarava ekallam menagata haki eya inne kohida kiyala. Hade mokada. E gana me ayatana karapu pariyeshana tiyenawa. Me gana ita vishishta potak acharya kasunnagudu ithan liyala tiyenawa. Ibandu. Bhutayan desiya gananak inna sthana adhyayanaya kala potak liyala thiyena. Meka ithama honda potak therum ganna. Den onna vena upakaranayak magin ehata peenna nathi tika balala thiyena. Polave passwala thiyena sattu tika apata me anvikshayakin baluwa heki. Den anvikshaya hoyagannakan visabija kiyala jatiyak thiyeda kiyala piligatte naha ne. Eka hoyagattan thamai peruwe visabija kiyala jatiyak thiyenu. Maka itu kotte api kebuah dewi loka ini tarang ayat itu visi dilati. Eino teh te brahma loka di. Dan memang bauddhu waham puah. Dharma deshna awalak iya benoni ter. Itu kotte bhuta loka karena kebuah preteyo inna. Bohom ayat akasi inna preteyo tinna. Yaksha kini kotta as. Ego lo itu edi tika darunu amanushyo. Ego lantik ino amanushyo. Ego lo tnopeni loka inni. Ebi lewana wisthra wona tarang. Terpita kapot tulah di ino, ini loko kehati, ini keraja daniya, ini raja kene kinno, dengan gue boh di na, halaiti, ini waram raja baru gila wajannya, ini raja baru kiwata, ini kalo dewa ta baru hatra dini, drutarast, kiwan dewi kini, raja kini, buta loko hatra bar, kumbhan loko, yaksha loko, ini bar hatra dini kinno, ini raja dani, ini kalo raspeno, sagaccha, bawateno. Tripitaka sutra wala tiyenawa Dhrutaraksha deviyan tamange koti sankhyata piriwara ekkama aawa kiyala. Ethekota kochchara visalada kiyala apita peenawa. Maha samaya sutraya kiyana ekka buddhadhamaya gaththahan deergha vistarayak karanawa me vishwaye inna vivida kottasa gana. Ekaṭa laksha koti gananin evit tiyenawa maha samaya sutraya. Dan apena nopena loke meka dævantai. Dan samahara Brahma waru gana kiyenawa Baranes duwara tarang eya lokuyi. Ethekota hitagatta haki me aathmaya kochchara visala ekakda. E wageema sagara gana kiyana tan wala kiyenawa sagare inna sattwayo samaharu yodun ganan digai kiyala lokuyi kiyala. Apita muhude baluwam pinne oy loku maaliyukata talmahek vitarai. Eya innawa. Ehemanam sagare devanta vapasariyak mekata ahu wenawa. Brahma loke visala vapasariyak mekata ahu wenawa. Divya loka hayak mekata pradhana wasen sambandha wenawa. Ekekak visalathwaya api kiwwa. Visala deva mandira. Udyana, tataka, me maha polowe dakinna puluwan bohoda thiyenawa.
වෙනසක තියෙන්නේ මේ මෝටර් රථ බයිසිකල් නෑ. අපි ඒවා ගැන පස්සේ කියනවා. මොකද දෙවියන්ට ওই වාහන ඕනේ නෑ. දැන් හිතුවහම හිතපු දැන්ට ප්‍රාදුර්භූත වෙනවා කියලා වචනයක් පාවිච්චි කරනවා. රහත් වෙනවා කියන්න පුළුවන්. අපි හිතමු ඒ දෙවියෝ ඇමරිකාවේ දැනකට වහින්න හිතනවා. අසුරු සැනෙන් එතන. මේකට එරුදිය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ නිසා දෙවියන්ට අර බයිසිකල් අරම මේ පොළවේ දිනේ ඕනේ නෑ. හැබැයි සමහර දෙවිවරු වාහන පාවිච්චි කරනවා පේනවා. එයත් තමයි මේ දෙවි දේවතාවෙක්ම තමයි. දැන් සක්දෙවි රජුට තියෙන මේ එක වාහනයක් තමයි ඇත් වාහනේ. හැබැයි දිවි පුත්‍රයෙක්ම තමයි ඉන්නේ. එයා ඇතා වෙලා වෙලාට එක්කන් යන. මේ ඒව නිකන් ගෞරවයට සම්ප්‍රදායට තියෙන වාහන. නැත්නම් දෙයියන්ට වාහන ඕනේ නැහැ. ඒතකොට දැන් අපිට පේනවා මහා දෙවන්ත වපසරියක් ගැන තමයි මේ නොපෙනෙන ලෝකේ කතා කරන්නේ. අපි ඒවා එකින් එක පස්සේ කතා කරමු. දැන් මනුස්ස ලෝකයේ වපසරිය කිව්වොත් භූගෝල විද්‍යාව දන්නේ කෙනෙක් දන්නව කොච්චරම ඉන්නවද මිනිස්සු කොච්චර භූමිය තියෙනවද කොච්චර ගෙවල් තියෙනවද ඒක ගණන් කිව්ව හැකි. මොකද ඇහැට පෙනිලා ගණන් ගත හැකි. දැන් අරවත් ඇහැට පෙනුණු අය විසින් කියපුවා තියෙනවා රහතන් වහන්සේලා බුදුන් වහන්සේ යේසුතුමා වගේ අය. යේසුතුමාගෙත් පසුබිම අපි පස්සේ කතා කරමු. විසින් කියපුවා තියෙනවා. අන්න ඒකයි කිව්වේ ඉතින් මේක අවබෝධ කරගන්න ඥාණය වගේම පොඩ්ඩක් තම තමන්ගේ ආගමෙත් ඇතුළට ගියොත් උදව්වක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා වපසරිය විශාලයි. ඒ නිසායි මේකේ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් යන්න වෙන්නේ. මොකද මේක කෙටියෙන් කිව්වට වැඩක් නැහැ. මේ එකක් එකක් විස්තර කරන්න. ඔබතුමාගේ දැනුම සහ අත්දැකීම් අපිත් එක්ක මම හිතන්නේ මේ 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 දේවල් මම හිතන්නේ අපි කලින් දැන හිටියේ නැහැ. අතන මම හිතාගන්නේ. මමගෙන අපි ප්‍රේක්ෂකවත් මේ දේවල් දැන හිටියේ නැහැ. මේ වපසරේ කොහොමද මේ අධිමනෝවිද්‍යාවේ එතකොට මේ භූමි භාය කොහොමද කියලා. මහාචාර්යතුමනි මට ඒත් සමගම තවත් ප්‍රශ්නයක් අහන්න හිතුණා. එතකොට දැන් පෙරදිග බටහිර මනෝවිද්‍යාව බටහිර ලෝකේ කතා කරනවා මෙටාෆිසික්ස් ගැන. දැන් අපි පාරභෞතිකත්වය ගැන. එතකොට දැන් අපි කතා කරන අධිමනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තියෙනවා සමහරක් ටර්ම්ස් තියෙනවා සයිකික් කන්සෙප්ට්ස් කියලා. මහාචාර්යතුමනි අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මොකද්ද ඒගොල්ලෝ ඒවෙන් හඳුන්වන්නේ කියලා අපේ භාෂාවෙන් අපේ කිව්වොත් සයිකික් කන්සෙප්ට්ස් කියලා අත් වශයෙන් සරල වශයෙන් කිව්වොත් අපේ මනෝවිද්‍යාත්මක සංකල්ප තමයි. ඒ සයිකික් කියන වචනේ ආවෙත් සයිකොලොජි වලින්. සයිකියාට්‍රි කියලා හැදුනෙත් ඒකෙන්. මනෝ වෛද්‍ය විද්‍යාව. එහෙනම් හිතන පතන කල්පනා කරන දේ සම්බන්ධ විද්‍යාවකම තමයි ඒක. හැබැයි මනෝ වෛද්‍ය විද්‍යාව විදි කරන්නේ ඒක ලෙඩක් හැටියට බලලා බෙහෙතක් දෙන්න පුළුවන්ද කියලා බලන එක. එතකොට සයිකික් පවර්ස් කියනවා අපේ මනස දියුණු කරගෙන ලබාගත හැකි බල ශක්තියින් තියෙනවා. දැන් මේ විශ්ව ප්‍රාණී ආයතන මොනෝය මනසේ ශක්තියින් දියුණු කරගන්න ඒකෙන් යම් ප්‍රයෝජන් ලබා ගන්න පුහුණු කරන තැන. ඒ ශක්තිය කොහෙද තියෙන්නේ? මිනිසා තුළමයි. ඒ නිසා මේ අපිට පේන සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න අයගේ ওই ශක්තිය දියුණු කළ හැකි. එහෙම දියුණු කරගත්ත අය ඉන්නවා. මේ ලෝකෙත් ඉන්නවා. වලට ශාන්තවරු කියලා කියන. දැන් ස්වින්බර්ග් කියන ස්විස් ශාන්තවරයා ගිහි කෙනෙක්නේ. මේ වගේ ශක්තියෙන් හුඟක් තිබුණු බව වළංගුඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හුඟක් විස්තර කරලා දීලා. එතකොට තව අපි පස්සේ විස්තර කරනවා දැනටත් එයා ජීවතුන් අතර ඉන්නවා මේරි බ්‍රවුන් කියන ඇමරිකන් කාන්තාව. දැන් එයාට සාමාන්‍ය හිතින් දිව්‍ය ලෝකේ බලලා ලියපු පොත් තියෙනවා. සාමාන්‍ය හිතින් මේ පරලෝව ඉන්න කාණ්ඩ එක්ක සාකච්ඡා කරලා මෙහි ඉන්න ඥාතීන්ට පණිවිඩ දෙනවා එයා. ඥාතීන් අහන ඒවා අරෙන් අහලා බලනවා. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සු අතරෙත් ඉන්නවා. දැන් මේ ලංකාවේම කාන්තාවක් ඉන්නවා රාණි කියලා ඇමරිකාවේ ඉන්නේ. රාණි කියන්නේ අන්වර්ථ නාමයක්. එයාගේ සැමියා මේ ගිහිල්ලා යම් දිව්‍ය තලයක ඉන්න බව පේනවා. එයා මෙයා මිය යනකම් මෙයාගෙන බලනවා. හොඳ සම්බන්ධයක හැටි එහෙම තමයි. මලත් ජීවත් වෙලා ඉන්නේ කෙනාගෙන බලනවා. මේ දැන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ හරි දුරනේ ඔය ඉන්නේ කියලා. දුර කියලා එකක් මේ අධිමනෝවිද්‍යාවේදී නොපෙනෙන ලෝකේ නෑ. ඇතපුම් කෙලකෝටි ගණනක ඇති ඉන්න දෙයියන්ටත් මේ සාකච්ඡාව අහන් ඉදිය හැකි. මේවට නිදසුන් බුද්ධංගම තියෙනවනේ. දැන් මිහිඳු මාහිමියන් ඇවිල්ලා මිසකපව්වේ ඉඳන් මේ මුළු දිව්‍ය ලෝකෙටම ආරාධනා කරන එන්න අයිය. ලවු ස්පීකර්වත් මේ විද්‍යුත් උපකරණවත් තිබුණේ නැහැ නේ. ආරාධනා කරනවා. සිංහනාදයක් කලයි කියේ.
බඹලව දක්වා ඇහිලා දිනවා. ආ එහෙමනම් මේ දුර කියන ඔය දුර බර ඝනකම ක්ෂේත්‍රඵලය මේවා මේ මිනිස්සයා මේ මනුස්ස ලෝකේ තේරුම් ගන්න හදාගත්ත ගණිත වචන. දැන් නැත්තම් අපිට තේරෙන්නේ නැහැ නේ කියන්න මේ ගෝණිය කොච්චර බරද. මේක ගැන කියන්න බර කියන වචනේ කියන්න ඉපයි. අපි අහනවා යම් තැනක ඇඩ්‍රස් එක කිව්වම මෙහි ඉඳලා කිලෝමීටර් කීයක් දුරද? එතකොට අපිට හිතාගත හැකි දුර කියන එක. මේව සිරව මනුස්ස සංකල්ප. මනුස්සයට ඕන වෙනවා. දෙයයන්ට එහෙම ඕනේ නැහැ. දුර කතාවක් නැහැ. ඕන තැනකට ටක් ගාලා යන්න පුළුවන්. භූතයෙකුට බර කියලා කතාවක් නැහැ. අලියෙක් වුණත් උස්සර විසිකර හැකි. භූතයා. මේ පිළිබඳ ඉතා හොඳ විස්තරයක් ලියලා දිනවා යා අපේ බටහිර වෛද්‍යවරයෙක්. ආචාර්ය ડોක්ටර් මුරුතන්ගේ එයාගේ පියා භූතාත්මක ඉඳන් ගන්න වැඩ ඒකේ කියනවා සමහර වෙලාවට කූඹියක් විතරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අඩි 100 ගණන් උස එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාට පේනවා. එතකොට මෙහෙම අත්දැකීම් තියෙනවා ලියපු පොත් තියෙනවා. මොකද එයා දැකලා නෙලියන්නේ. දැන් പ്രേත ලෝකේ දැකලා නේ බුදුන් වහන්සේ විස්තර කළේ සමහර රහතුන් වහන්සේ විස්තර කරන්නේ. සමහර රහතුන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒවා බලලා කරපු විස්තර තියෙනවා. එකක තියෙනවා ඒ රාතුන් වහන්සේ එක දේව මන්දිරයක් ළඟ නැවතිලා එතන ඉන්න දෙවියන්ගෙන් අහනවා මේ විමානේ කවුරුවත් පේන්න නැතේ මොකදයි කියලා. එතන කියනවා ස්වාමීනි එයාගේ අහවල් පින්වත් පුජ්‍යලෙක් තම මිනිස් ලොවින් පරලොවට ආවේ නැති. හැබැයි එයා කරන පින්කම් නිසා මේ දිව්‍ය භවනේ එයාට දැන් හැදිලායි. හම්බ වුණොත් කියන්නේ මෙහි දිව්‍ය විමානේ සූදානම් කියලා. දැන් අපිට මෙහෙම සාක්කි මේ පොතපතිනුත් හොයලා තැති. එනිසා මේ සයිකික් පවර්ස් කියන වචනේ ආවෙත් මනෝවිද්‍යාවෙන්ම තමයි. සයිකික් පවර්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. භාවනානුයෝගීව මේ ශක්තියෙන් උපදවාගත්ත විශාල සංඛ්‍යාවක් ලෝකේ ඉන්නවා. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ ඍෂිකේශී කියන ප්‍රදේශයේ විශාල වශයෙන් භාවනා වේදිකය ඉන්නේ ලෝකේ විවිධ තැන්වලින් ආපෝයි. විවිධ ශක්තියෙන් උපදවාගෙන තියෙනවා. මේකට පොත් ලියවිලා තියෙනවා. ආ දැන් එහෙනම් මේ මිනිසාට සයිකික් පවර්ස් පාවිච්චි කළා ඒක දියුණු කරගෙන දැන් මේ විශ්ව ප්‍රාණී ආයතනය කරන්නේ ඒ ශක්තියෙන් දියුණු කරන්න උදව් කරන එකනේ. ඒ මිනිසා තුළම ශක්තිය තියෙනවා. ඒක වර්ධනය කරගත්තහම සමහරව බලන්න පුළුවන්. හැබැයි ඒකෙදි වචනයක් පාවිච්චි කරනවා මේ බෞද්ධ වචනයක් පුබ්බේත කත පුඤ්ඤතාකේ. පොඩක් පින් තියෙනවා. මේක පොදු සාධකයක්. ධනවත් වෙන්නත් පින් තියෙනවා. ඉගෙන ගන්න මොලේ පාවිච්චි කරනවත් පින් දිනනවා. පින ඇසට් එකක්. එතකොට ඔන්න ඕකෙන් තමයි මිනිස්සයා වෙනස් වෙන්නේ. පින් අනුව. පින් කියන්නේ කලින් හොඳ වැඩ කරාම ඵලයක් තියෙනවා. අපි හිතමු ඉගෙන ගන්න අය අපි පොත්පත් තරන්නේ. ඉගෙන ගන්න මිනිහට උදව් කරනවා. ආ අපිට ඉගෙන ගන්න මේක ඇසට් එකක්. මොන පෙර පිනක්. ආ අපි ওই දුගී මගී අයට බැරි අයට කන්න බොන්න දෙනවා. මේ තේ ඕන මිනිහට තේ දෙනවා. මේවා දාන. මේවා හුඟක් කළානම් කන්න නැති දැනක උපදින්නේ නැහැ. හොඳට කන්න බොන්න තියෙන කොහෙ ගියත් කන්න ලැබෙන. පුජලික් වෙන. මට තවත් ප්‍රශ්න කෝතුමාවෙන් අහන්න කැමතියි. ඒ තමයි දැන් අපි කර්ම ගැන කතා කරා. කර්මය පින. අපි පින ගැන අතරම කතා කරේ. පිනත් එක්ක බැඳිච්ච වචනයක් තමයි කර්මය කියන්නේ. එතකොට අපිට දැන් අපේ ලංකාවේ වෙන දේවල් එක්ක අපේ ලොකු දරුණු ආර්ථික ප්‍රශ්න ගොඩකට මැදිලා තියෙනවා. එතකොට අපි සමාජීය වශයෙන් ප්‍රශ්න ගොඩකට මැදිලා තියෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් අපි ලොකු ප්‍රශ්න මැදකට ලොකු ප්‍රශ්න ගොන්නකට මැදිලා ඉන්නවා. එතකොට මේ හැම දෙයකින්ම පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව. මහාචාර්යතුමනි, ඔබතුමාට මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන්? අපිට මොකක් හරි මේකට එක්ස්ප්ලනේෂන් එකක්. ඔව්. අධිමනෝවිද්‍යා දෘෂ්ටියෙන් ගත්තොත් අපේ ඉතිහාසය ගත්තත් කලින් කලට මෙහෙම ඒවා ඉතින් ආවා. එක සාගතයක් තිබුණා බැමිණිටි ආසාය කියලා. තව සාගතයක් තිබුණා එක්නැලි සාය කියලා. එක්නැලි සාය කියන්නේ රටේ හාල් නැලියක්වත් තිබුණේ නැහැ. අපේ හාමුදුරුවෝ ධර්මය අමතක වෙනවට මොකද ඒ කාලේ කටපාඩම් වෙන්නේ ගෙනාවේ. ඉන්දියාවට යනවා. ඉන්දියාවෙන් නැවක් එනකම් මූදේ වැලි ගොඩක් ගහලා වැලි ගොඩට බඩ දියාගෙන ඉන්නවා. දැන් මෙහෙම දුෂ්කර ජීවිත ගත කළා. සමහර කාලවල පන්සලේ හාමුදුරුවොත් මරන් කෑවා මිනිස්සු. කන්න නැද්ද? ඒ නිසා කලින් කලට ඉතිහාසය ගත්තත් ඔහොම එනවා. අධිමනෝවිද්‍යාවේ ඇසින් ගත්තොත් කියන්න පුළුවන් ඕකට සමූහ කර්මනේ. මේක මනෝවිද්‍යාව අධිමනෝවිද්‍යාව වචනය. පිරිසක් සම්බන්ධ වෙලා කරන අකුසල් නැත්තම් වැරදි වලට දඬුවම් එනකොටත් පිරිසටම එනවා.
දැන් ඇමරිකාවේ ඔය වෙනද මැදිස්ථානයේ පාර දීලා 5000ක් මලක්. දැන් බොහෝ විට එහෙම මිනිස්සු ටිකක් තමයි වෙලා එකතු වෙන්නේ. දැන් ලංකාවෙන් ගිහලා හිටිය මිනිහා දුවලා බේරුණා. අය ආහුන්නේ. ටයිටැනික් නඟ වාවුගාව අලුත්ම නෑම සේරම උදුවත් වුණා. එතකොට දැන් මෙහෙම සිද්ධි අධිමනෝ විද්‍යාසි දකින්නේ ඒගොල්ලෝ එක පිරිසක් වශයෙන් කරපු යම් දෙයකට පිරිසම අහුවෙන්න ඉඩ තියෙනවා. මෙහෙම ඒවට ඕන තරම් නිදසුන් අධිමනෝ විද්‍යාව තියෙනවා. එනිසා සමූහ කර්ම කියන වචනය වට යොදනවා රටක් වශයෙන් අහුවෙන්න පුළුවන් පිරිසක් වශයෙන් අහුවෙන්න පුළුවන් දැන් ලෝක යුද්ධෙදී රටවල් කොච්චර සංඛ්‍යාවක මිනිස්සු මැරුණාද මේකට අහුවෙන්න ඒගොල්ලෝ යුද්ධෙට ගිය මිනිස්සු නෙවෙයි අහිංසක වැසියෝ මැරුණා ඉතින් එනිසා එහෙම දේවල් සිද්ධ වෙනවා එක විශාල පිරිසක් කරපු දෙයට විශාල පිරිසකට එක සැරේ පීඩා විඳින්න සිද්ධ වෙන්න පුළුවන් එහෙම යුග ඉතිහාස මුළුල්ලේම තිබුණා ලංකාව ඉතිහාස ගත්තත් තියෙනවා අපිට වෙච්චේවයි හැටියට මේ යුගය ටිකක් සරල එකක් කන්න නැතුව මිනිස්සු මැරෙන තත්ත්වයක් ආවේ නැහැ නමුත් කන්න නැතුව මිනිස්සු විශාල සංඛ්‍යාවක් මැරෙන බව ඉතිහාසයේ සාක්ෂි වලින් පේනවා මට ඒත් එක්කම මහචාර්යතුමනේ මේකට අපිට මේකෙන් ගොඩ එන්නේ මොකද්ද අපිට කරන්න පුළුවන් මිනිස්සු විදිහට අපේ සමාජයක් විදිහට අපිට කර්මයට මේ කර්මයෙන් මේ කර්මය ගෙවන්න හරි මේ කර්මයට සොලියුෂන් එකක් විදිහට හරි මොකක්ද අපිට කරන්න පුළුවන් සමාජයක් ඇත්ත වශයෙන්ම සමාජයක හොඳම දේ තමයි මේ යහපත් ජීවිතය කියන එක. මේ යහපත් ජීවිතය කියන්නේ ගහකොළට සතාසි උපාවට අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ඔවුන්ගේ පැවැත්මට උදව් කරමින් ජීවත් වීම. අපි නෝවත් එක ගස් ටිකක් තියෙනවා. පායන කාලෙක ඒ ගස් ටික වතුරක් දාන්න. මේ ගස් ජීවීන් මේ ගස් වලට අපේ අදහස් උදහස් තේරෙනවා. අපි ඒවා ගැන පස්සේ කතා කරනවා. පරිවේශන තියෙනවා. ඒ වගේම gederi inna ballata balalata welawata mona hari kanna denne me anith ayage pavatmata onnohoma annyange pavatma gana balamin gederi inna du daruwo lamai gana th ohoma balamin karana rassawa horamera kan nathuwa dharmika vidiyata karamin e labena mudal honda deeta vidan garimin honda de giwwan kana bona eka gedara dora ayage weda kata yutu walata vidan kirima karamin මේවා හානිදායකවට නොයදමින් හානිදායක මොනවද මත්පැන් බීම මත්ද්‍රව්‍ය අන්නයට උගුල් අදින එක ඕවා නොකර ජීවත් වීම මෙන්න මෙහෙම කියන යහපත් ජීවිත කියලා. එයා තව අවබෝධයක් තියෙනවා නම් අධිමනෝ විද්‍යා ශේක්‍රය තව මේක හොඳ කරගන්නවා. මේක එයා දූත මෙහෙවරක් කරගන්නවා මේ ජීවිතේ. මොකද්ද දූත මෙහෙවර වඩා හොඳ තැනකට යන ගමනක් එයා යන්නේ. අන්න එහෙම ජීවිත රටේම පවතිනවා නම් ඒ රටට විපත්ති අඩුයි. ඉතින් ওই ප්‍රශ්නේ අනිත් අතට ගත්තොත් අපේ ජනතාව පිරිහිලා තියෙනවා වංචාවෙන්, හොරකමෙන්, අයතාලේ සහම්බ කිරීමෙන් පිරිහෙනවා. ඒක සමාජයේ බහුලයි. එහෙම වෙන්න වෙන්නේ සමාජයට විපත්ති වැඩි. ඉතින් ওই විපත්ති වලට අහු වෙන්නේ නැතු ඉන්නව අර පෙරපින් තියන අය. එයා අහු වෙන්නේ නැහැ. ඔය ආස්සේ හොඳට පාඩුවේ ඉන්න කට්ටිය ඉන්න මොකුත් වෙලා නැහැ ඒගොල්ලන්ට. දැන් අපි කොවිඩ් ගත්තාම කොවිඩ් කොච්චර මැරුණාද කොවිඩ් හැදිලත් මොකුත් දුන්නේ නැති අය ඕන තරම් ඉන්නේ ඒ නිසා ඔය විපත්ති වලින් පෙරපින් තියන අය බේරෙනවා ඒගොල්ලෝ අකාල මරණ වලට අහු වෙන්නේ නැහැ එයා මැරෙන්න ඕන කාලයක් තියෙනවා එතකන් එයා ඕක මැද්ද ඉන්නවා එයා මිය යන්නේ නැහැ ලෙඩේ හැදෙන්න පුළුවන් ලෙඩේ වැඩි සැරට හැදෙන්නේ නැහැ එයාට මොකක් හරි පොඩි ප්‍රතිකාරයක් කරත් හනිප වෙනවා අරයට මොන ප්‍රතිකාර ගත්තත් හරියන්නේ නැහැ එයා මිය යනවා එනිසා විපත්තිය පවා එක එක්කෙනාට බලපාන එක එක විදියට. අන්න ඒකෙදී ඔය පෙරපින් ඇති බව කියන කතාව වෙනවා. පෙරපින් 90 තමයි අපි කොච්චර කාල ජීවත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. අවුරුදු 90 නම් 90ට කලින් මිනිහා මැරෙන්නේ නැහැ. විපත්තියට අහු වෙනවා මොකුත් වෙන්නේ නැහැ. එනිසා විපත්තියත් මේ ලෝකෙම සිද්ධ වෙනවා. අර පෙරපින් ඇති බව කියු කට්ටියත් ඕකේ ඉන්නවා. ඒගොල්ලන්ට මොකුත් වෙන්නේ නැහැ. එයාට ඔය පොඩි දෙන බේතක් දුන්නම් සනීප වෙනවා. ආයුර්වේදෙන් දෙන තෙල් ටිකක් ගාවත් එයාට සනීපයි. අරක නැති කාණ්ඩෙට මොන දොස්තර බෙහෙත් දුන්නත් හරියන්නේ නැහැ. බේද වැඩ කරන්නේ නැහැ. දොස්තරත් කියනවා මේකට හරියන්න ඕනනේ කියලා. හැබැයි හරියන්නේ නැහැ. මෙන්න මෙහෙම අපිට මේක විස්තර කළා. මේක තමයි අධිමනෝ විද්‍යාත්මක විග්‍රහය විපත්ති සම්බන්ධයෙන්. සා විපත්ති වලට බය වෙන්න ඕනේ නැහැ. විපත්ති එක්ක ජීවත් වෙන්න. විපත්ති හැමදාම තියෙනවා. ඒ නිසා ඊ හොඳ දේ කරන්න ඕන. හොඳ දේ දැනුත් කරනවා නම් විපත්තිත් බලපානවා අඩුයි. එහෙම එක්කෙනාට. එහෙම එක්කෙනාට ලෙඩ වුණත් ඔය කොයි දොස්තරගෙන් බේජ්ජත්තත් සනීප වෙනවා. අසාධ්‍ය වෙන්නේ නැහැ. දැන් බලන්න කොච්චර හොයාගන්න බැරි ලෙඩවල වලින් දුක් විඳින අය ඉන්නවද? වෛද්‍යවරුත් කියනවා මේක පැහැදිලි නැහැ කියලා. වෛද්‍යවරයාට තමයි අමාරුයි මේ තේරුම් ගන්න. හොඳයි. එහෙම ඒවා එන්න පුළුවන් කට්ටියකට.
අර ධාර්මිකව ජීවත් වෙන එක්කෙනාට වැඩි ලෙඩක් නැහැ. එයාට හොඳට කන්න පුළුවන්. හොඳට නිින්ද යනවා. එයාගේ ජීවිතේ සරලයි. මේකට කියනවා සැපදායකයි. ඒ නිසා අපිට අධිමනෝ විද්‍යාව සිද්ධිය හැකි උත්තරේ තමයි ධාර්මිකව ජීවත් වෙන්න. විපත්ති වලට බය වෙන්න එපා. විපත්ති මැද්දේ තමන් ආරක්ෂා වෙනවා. ඒ කෙසේද කියන එක අපි මේකේ ඉදිරියට කතා කරමු. ඔය යහපත් මිනිසුන් ආරක්ෂා කරන කට්ටියක් නොපෙනෙන ලෝකේ ඉන්නවා අපි ඒක කතා කරමු. අද අපි වැඩසටහනේ කතා කරා අධිමනෝ විද්‍යාව සහ හොඳින් ජීවත් වීම සම්බන්ධයෙන් මහාචාර්යතුමනි. ඉතින් මම හිතන්නේ මහාචාර්යතුමාගේ වටිනා අත්දැකීම් දැනුම් කරුණු මම හිතන්නේ අපිට පුළුවන් වුණා ඔබට ඉදිරිපත් කරන්න. ස්තුති මහාචාර්යතුමනි ඔබතුමාටත් අදත් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබේ අත්දැකීම් ඔබේ දැනුම අපිත් එක්ක බෙදා හදාගත්තට මම බලාපොරොත්තු වෙනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයනුත් අපිට වඩාත් අපිට ඉස්සරහට ප්‍රශ්න වලින් ඉදිරි ප්‍රශ්න ඉදිරිපත් කරලා ඔවුන්ගේ දැනුමත් වැඩදුර වැඩි වඩාත් වර්ධනය කරගනී කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව වැඩසටහනින් ඉස්සරහට සම්බන්ධ වෙනතුරු මේ වැඩසටහන සම්බන්ධයෙන් මේ විලා. ස්තුති.